අයිබෝන් සුබ දවසක් අද ප්‍රාර්ථනා කරනවා කිනිහිර වෙනදා වගේම ගෙනියන්න සූදානම් වෙනවා අද දවසට අදාළව එහෙම නැත්නම් ආසන්න දවස්වල සිදුවෙන සිදුවීම් සම්බන්ධයෙන් පුංචි කතාවකට මේකට කලින් අද ඔබ දකින්න ඇති අද උදේම තිබුණා අද උදෑසන අපේ ප්‍රවෘතියක් A5 News වල තිබ්බ ප්‍රවෘතියක් මම මේ කියන්නේ කෙහෙලිය රමුකැල්ල හිටපු සෞඛ්‍ය අමිතවරයාට ඉල්ලාසු අස්කර නෙමෙයි ඉල්ලාසු සෞඛ්‍ය අමිතවරයාට නඩුව අවසන් වනතුරු අප නොදෙන බවට සහතිකයක් තිබුණා අධිකරණයේ පැත්තෙන් ඇවිල්ලා ඒ විතරක් නෙමෙයි තවත් ඖෂධයක් තියෙන ඖෂධයට අමතරව පිළිකා රෝගීන් සඳහා ගෙනෙන තවත් ඖෂධයක් මේ විදිහටම ව්‍යාජ ඖෂධයක් විදිහට ලංකාවට ගෙනල්ලා තිබෙනවා ලංකාව ඇතුළේ නිෂ්පාදනය කරලා තිබුණා එහෙම නැත්නම් ලංකාවට ගෙනල්ලා තිබුණා කෙසේ වෙතත් එයින් සෑහෙන ප්‍රමාණයක් 1000කට ආසන්න ප්‍රමාණයක් රෝගීන්ට එන්නත් කරලා තියෙනවා මේ එක සිද්ධියක් ඒ සිද්ධිය ගැන නෙමෙයි අපි කතා කරන්නේ මොකද ඒ සිද්ධිය ගැන කතා කරන්න ගියොත් දිගයි කෙහෙලිය රඹුක්කැල්ල අමාත්‍යරයාට එරෙහිවගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී ඔහුව රැකගන්න කතා කරපු වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ තමයි ගන්න වෙන්නේ දාන්න වෙන්නේ කියන්න වෙන්නේ බලන්න වෙන්නේ අපිට ඊට වඩා වෙනස් මාතෘකාවකට යන්න සූදානම් ඉන්නේ ඒ තමයි මේ ඊයේ පෙරේද දවසක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහභාගී වෙච්ච උත්සවයක අවස්ථාවකදී තරුණියෙක් නැගිටලා ප්‍රශ්නයක් අහනවා ඔහුගෙන් මයික් එකත් අරගෙන FM මයික් එකත් තියෙන මේ ප්‍රේක්ෂකයන් අතර ඉඳලා ඔහු අහනවා ප්‍රශ්නයක් රාජපක්ෂවරු හොරකම් කරපු සල්ලි යහපෝ ගේනවද ගේන ක්‍රමයක් තියෙනවද දල වශයෙන් ආසන්න වශයෙන් එන්නේ විනි උත්තරයක් ප්‍රශ්නයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ ඌ මම ඒකට පත් කළා තියෙනවා කමිටුවක් ඒකට ගිහිලා කියන්න මේ එහෙම නැතුව මේ තැන් තැන් වල කියලා හරියන්නේ නැහැ ඒකට තොරතුරු දෙන්න කියලා තරුණෙක් රටේ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නයක් අහපු එකක් තමයි තියෙන්නේ මේ කාරණෙත් එක්කලා මට මතක් වුණේ තරුණයන්ට දේශපාලනයේ අකතයි කියන කතාව තරුණයන් දේශපාලනය කරන්න ඕනේ නැහැ කියලා කතාවක් තියෙනවා තරුණ කාලේදී කරන්න තියෙන්නේ ඉගෙන ගන්න එක හොඳට ඉන්න එක ඔය හොඳට කියන කැලල අපි නෙමෙයි හොඳට ඉන්න එක කියලා කියනවා ඉගෙන ගන්න එක අධ්‍යාපන ඉවර කරගන්න එක උපාධිය සමත් විශ්වවිද්‍යාලන උපාධිය සමත් වෙන එක උසස් පෙළ නම් උසස් පෙළ අවසන් කළ විශ්වවිද්‍යාල යන එක මේ වගේ තමයි තරුණයන්ට හදා සාදානීම කරපු කාරණා ටිකක් තියෙනවා හැබැයි ඒ කොයි තරුණයන්ටද හිතලා තිබුණාද අපි එහෙම ගැන නාමල් රාජපක්ෂ තරුණය පදිය ගත නැහැ කියලා දන්නවනේ ඒ තරුණයට දේශපාලනය කරන්න ඔක්කොම අවසන් වෙනකන් ඉන්න කියලා කවුරුවත් කිව්වේ නැහැ. සජිත් ප්‍රේමදාස තරුණයට අපි දන්න තරමින් උපාධියක් නැහැ. ඔහුට දේශපාලනය අවසන් වෙනකන් කියලා ඉන්න කිව්වේ නැහැ. මයන්ත දිසානායක, ගම්සානායක පුතෙක්, නවීන් දිසානායක, ගම්සානායක වැඩිමහල් පුතා ඉන්න කිව්වද කවුරුත් ඒ තරුණයන්ට ඒ දේශපාලන පක්ෂවලින්. නැහැ, ඒගොල්ලන්ට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. ඔය සමහර තරුණයෝ දේශපාලනය කරනකොට කරන්න කලින් අපි දන්නවා එයාලගේ තාත්තලා මේ රටේ බලවත් වෙලා හිටියපු කාලේ එයාගේ අධ්‍යාපනය ලබන්න එංගලන්තයට ගියා. එංගලන්තයට ගියේ මෙහි සමහරු සෙන් ජෝසප් එකේ මූලික අධ්‍යාපනය ලැබලා කොළඹ මරදාන ඊට පස්සේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා ඊට පස්සේ තමයි යන්නේ එංගලන්තයට. මේක අවශ්‍ය අපූර්වයේ ඒ තරුණයන්ට ස්පොන්සර් කරේ නැත්නම් අනුග්‍රහක අනුග්‍රහකත්වයේ දැක්වේ මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් දැන ජීවිතුන් අතර නෑ සිද්ධාලේක මහත්මයා හෙට්ටිකොඩ මුදලාලි තමයි ඒ තරුණයා එහි ඉඳද්දී ඔහුට සම්පූර්ණයෙන්ම ඕන කරන පහසුකම් ටික සලසලා දුන්නේ වියදම දැරුවේ තාත්තර නෙමෙයි හැබැයි ඒක සන්නරකකුත් නෑනේ ඔය දැන් ඒ තරුණයා තමයි කියන්නේ ඔය ජනතා විමුක්තිමුණිය සහ ඔය විශේෂ ජනතා විමුක්තිමුණ ඉලක්ක කරගෙන කියන දේ තමයි ඒගොල්ලන්ට මහ ලොකු යාළුවෝ ඉන්නවා ඒගොල්ලෝ හම්බ කරලා කාලා නෑ ඒගොල්ලෝ රස්සාවල් කරන්නේ නෑ කියලා එහෙම කියන්නේ ඒ හැම තරුණයෙ තමයි මොකද එයා එංගලන්තේ ඉන්න කාලෙත් එයාට සහයෝගය දැක්වෙත් එයාගේ තාත්තා නෙමෙයි තාත්තගේ යාළුවෙක් කිච්ච සිද්ධාලේක මුදලාලි තමයි එතුමා ජීවතුන් අතර නෑ හිටියනම් මේ කතාව අපිට අහගන්නත් තිබුණා ඒ සමහර තරුණයන්ගේ කතා ඇයි එහෙමනම් ඒ පිට තරුණයන් දේශපාලනයට එනකොට මේ කලබගෑනිය අපි අපේ පෞද්ගලිකව අපි අපේ දේශපාලන ජීවිතය හරි අපේ සමාජ ක්‍රියාකාරකම් හරි ආරම්භ කරනකොට මර්ගේනම් මට මම ඕ ලෙවල් කරන කාලේ 1983 ඉතින් දේශපාලන පිළිබඳ තරුණයෝ හැරෙන්න වෙන කවුද සවිඥානික වෙන්න ඕනේ ඒක වෙලාවකට කියනවනේ මේ මේ කාරණයට ප්‍රසූත වෙන කාරණයක් මම කියනනම් මේකට ඇයි මේ මාතෘකාව තෝරගත්තේ කියන කාරණෙත් එක්කලා මේ 17 වෙනිද ඒ කියන්නේ අද 15 තව දවස් දෙකකින් හෙටනේ මේ අනිද්දා තියෙනවා මාතර ගන්තෙර උද්‍යානයේදී ඒ කියන්නේ මාතර පාලමේ පරණ පොළපැත්තට යන්න තියෙන පාර ගන්තෙර උද්‍යානයේ තියෙනවා තරුණ රැලියක් ජාතික ජනබලවේගයේ කැඳවපු සූදානම් කරපු සංවිධානය කරපු ජාතික ජනබලවේගයේ යූත් NPP යූත් එකෙන් තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ යූත් අපි සෙට් එකම ෆිට් එකේ මාලිමාවට ඒක පොඩි ආතල් එකක් තියෙනවා ඒකේ යූත් අපි සෙට් එකම ෆිට් එකේ මාලිමාවට මේකන් කියන්නේ අපිට නෙමේ තරුණ අය මේකට කියන එක ඒක අමතනව අනුර දිසානායක සුනිල් හඳුන්නෙත්ටි එරංග ගුණසේකර මල්කී අමාෂා මහේෂ් අඹේපිටිය සෙබස්තියන් ලිස්ටා චතුරංග අබේසිංහ ජගත් මනුවරණ ඊට පස්සේ මම හිතන්නේ තියෙන ඔවුන්ගේ මේ මේ රැලිය අවසානයේ ප්‍රසංගයක් තියෙනවා එයාගේ ඒකට තරුණ කණ්ඩායමක් තමයි සහ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත් කණ්ඩායමක් තමයි ඒකට එකතු වෙන්නේ කොහොමද මේක තමයි කාරණේ උනේ මෙන්න මේ තරුණයන්ගේ දේශපාලනය සම්බන්ධයෙන් කතා කරන්න මේක කැපද අකැපද කියන එක
ලෝකේ පුරාම ප්‍රකට දේශපාලකයෝ එහෙම නැත්නම් ලෝකේ පුරාම අපි දේශපාලන විඥානයේ ලෝකෙට බෙදපු පුද්ගලයන් ගැන කතා කරපුවම ඔවුන්ගේ දේශපාලන භාවිතාවෙන් දේශපාලන ජීවිතේ ආරම්භ කරන්නෙම ආරම්භ වෙන්නෙම ඔවුන්ගේ යෞවන කාලේ විශේෂයෙන්ම භද්‍ර යෞවන කාලේ ද අපි කතා කරා වගේ අපේ යෞවන කාලේ අපිට අපි දේශපාලනය කරයි කියලා ඒ කාලේදී අහිමි වෙච්ච දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා කවුරු හරි කියනනම් අපිට තියෙන එකම කාරණේ ඒක තමයි අද දේශපාලනය කරන සමහර තරුණයන්ගේ තාත්තල කරපු විනාශය මේ රටට අපේ මිතුරන්ව අහිමි කිරීම. දැන් කියන කතාවක් තියෙනවනේ ජනතා විමුක්ති පෙරමුණ 60,000ක් මරා දාපු කියලා කතාවක් යනවනේ. ජනතා විමුක්ති පෙරමුණ 60,000ක් මරුවා කියලා කතාවක් යනවා තරුණ තරුණියෝ. හැබැයි අපි දැනුවත් ඇඹිලි පිටියේ හමුදා කඳවුර ඇතුලේ ශිෂ්‍යයන්ව මරනකොට ඒකේ බලය තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට නෙමෙයි මම මේ කියන කාලේ 88 89 90 දක්වා. ඊළඟට බටලන්ද වදකගාරයේ බලයේ තිබුණේ මම දන්න තරමින් නම් අපි දන්න තරමින් නම් බටලන්ද කොමිෂමෙන් පැවසෙන කාරණා එක්කල නම් ඒවා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ අතේ හෝ තරුණයා අතේ නෙමෙයි මේ වගේ හැම දිස්ත්‍රික්කයක් පුරාම හැම පළාතක් පුරාම තරුණයන් තමන්ගේ අංක එකේ හතුරා විදිහට දැකපු පාලකයන්ගේ යුගයක් අවසන් කළා තමයි තරුණයෝ 60,000ක් විතර තමන්ගේ ජීවිතේ පරිත්‍යාය කරලා තමයි අද රට මේ කියන කාරණාව වෙනුවෙන් කතා කරන පරපුරක් බිහි කරේ. අපි ගත්තොත් එහෙම අපි අපේ කාලේ තරුණ කාලේ අද දැන් අපි වෙනකොට වැඩි හිටියෝ අපි වයසයි අවුරුදු 50 පන්නලා තියෙන්නේ අපි වයසයි හැබැයි අපි හිතින් තාමත් තරුණයි ජීවත් වෙන්නේ තරුණයෙක් කියලා. දැන් මේ 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 වැඩසටහන ගත්තාමත් අපිට A5K මේ වැඩසටහන කරන්න කැමරා පිටිපස්සේ ඉන්නෙත් අපේ තරුණයෝ. අපේ දරුවන්ගේ වයසේ තරුණයෝ. තරුණයන්ට තමයි ලෝකෙ අයිති. අයි එකේ දෙකක් නැහැ. වැඩිහිටියන්ට මහල්ලන්ට නෙමෙයි ලෝකෙ අයිති. තරුණයන්ට තමයි ලෝකෙ අයිති. මොකද වැඩි කාලයක් ලෝකයේත් එක්කලා ජීවත් වෙන්නේ තරුණයෝ නිසා. ඒ නිසා ඔවුන් ඇත්තටම දේශපාලනයට මැදිහත් වෙන්න ඕනේ. ඔවුන් දේශපාලනයට මැදිහත් නොවන තාක්කල් සිද්ධ වෙන්නේ උරුම වෙන්නේ මහලු රටක් තමයි. මහලු සමාජයක් තමයි. මහලු චින්තනයක් තමයි. මේ කියන කාරණේදී මහලු අපි වගේ අය කලබල වෙන්න ඕනේ නැහැ. හේතුව තමයි ප්‍රඥාව සමාජයට අත්දැකීම ජීවන මතකයන් මේ සියල්ල එකතු වෙච්චාම වයසට යනකොට මුහුකුරා යනකොට වැඩිහිටියෝ තරුණයන්ට සාපේක්ෂව වැඩියෙන් බුද්ධිමත් වෙනවා. හැබැයි ක්‍රියාශීලී විනිවිද දක්න සුළු එහෙම නැත්නම් සටන්කාමී අසාධාරණ ඉස්සරහා නොයවසන සුළු අය ඉන්නවා නම් ඉන්නේ වැඩිහිටියන්ටත් වැඩිය තරුණය අතර. දැන් තවත් සමහරුන්ට තියෙන මැජික් එකක් තමයි මේ තරුණයේ ෆුල් ටයිම් පොලිටික්ස් කරන එක. එහෙම නැත්නම් පූර්ණ කාලීනව දේශපාලනය කරන එක. මමත් එහෙම කරපු කෙනෙක්. මටත් එහෙම අත්දැකීමක් තියෙනවා. මම අසුරු කරන බොහෝ දිනකට ඒ අත්දැකීම තියෙනවා. කොහොමද මේ පූර්ණ කාලීන දේශපාලනය කරන්න කියලා. ඒක තමයි ඒකට තමයි තියෙන ලස්සනම සුන්දරම වචනේ තමයි කැපවීම කැපකිරීම කියන එක. මොකද තමන්ට දේවල් පෞද්ගලිකව ලබා ගන්න ඕනේ නැති බොහෝ දෙනෙක් සමාජය වෙනුවෙන් කැපකිරීම කරනවා කිසිවක් බලාපොරොත්තු නොවි. අදත් ඉන්නවා තමන්ට උපාධිය ගන්න අවස්ථාවේදී ඒක අතහැරලා පූර්ණ කාලීනව දේශපාලනය කරන අය. සමහරුන්ට හිතා ගන්න බෑනේ උදාහරණයක් ඇටිට හිරුරිකා ප්‍රේමචන්ද්‍ර මෙතිනියට හිතා ගන්න බෑනේ අනුරකුමාර් දිසානායක මහතා විශ්වවිද්‍යාලින් දැද්දී ජනේලෙන් පැනලා ගිහිල්ලා කලේ මොකද්ද කියලා. එයා නම් කියන්නේ මිනි මෙරුවයි ගෙවල් කැඩුවයි කියලා. මේ එයාට අමතක වෙලා එක පැත්තකින් මේ මිනි මරණ ගෙවල් කඩන කෑල්ල ඒ වෙනකොටත් ඉවරයි. ඒගොල්ලන්ගේ පරම්පරාවේ ගොඩක් අය ඒකට සම්බන්ධ වෙලා හිටියේ. ඒගොල්ලන්ගේ කැලලත් ඉවර කරලා තිබිච්ච කාලෙක තමයි අනුරකුමාර් දිසානායක මහත්මයා අපි දන්න තරමින් නම් කැලණි විශ්වවිද්‍යාලයට එන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතහැරලා දාලා. කොහොම වුණත් මේ පූර්ණ කාලීන දේශපාලන නිරත වෙන සාතිශ්‍යයේ බහුතරයක් තරුණයෝ ඕනෝන්ගේ අධ්‍යාපනය අතාරිනවා. සමහර උසස් පෙළින්ම නවතිනවා. සමහර විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතාරිනවා. මැරීගෙන විශ්වවිද්‍යාලය යන්න හදන සමාජයක මතක තියාගන්න මැරීගෙන අනිත් කෙනාට පොතක් දෙන්න නැතිව ටියුට් එකක් දෙන්න නැතුව පාඩම් කරන්න අවකාශයක් දෙන්න නැතුව මැරීගෙන විශ්වවිද්‍යාලය යන්න හදන අවස්ථාවක රටක තරුණයෙක් තමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කැප කරන මේ රටේ මිනිස්සු වෙනුවෙන් කියලා හිතලා ඒ හුගේ ඕ හිතන විදිය කාට හරි කියන්න බලන් එකක් ගොනෙක් කියලා එහෙමනේ කියන්නේ හරි ගොන් අපරාධේ උපාධිය අත අරගත්ත ඉගෙන. හැබැයි ඒගොල්ලෝ දිනා ගන්න ලෝකය, ඒගොල්ලෝ විඳින තෘප්තිය සතුට කොතරම්ද කියන එක කාටවත් තේරුම් ගන්න බෑ. එහෙම තරුණයෝ දේශපාලනය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග නොකළා නම්, කැප නොකළා නම්, තමන්ගේ ජීවිතේ ඉතිරි කාලය නොදුන්නා නම් රටවල් නෙමේ ලෝකේ තියෙන්නේ තද මෙතන නෙමෙයි. මීට වඩා වෙනස් තැනක තමයි ලෝකේ තියෙන්නේ. අපිට අත්විඳින්නේ මීට වඩා භයානක ලෝකයක්. මේ પરම්පරාවේ තරුණයෝ අපි දන්න තරමින් මම ඔබට කිව්වේ මේ කැමරා පිටිපස්සේ ඉන්න සමහර තරුණයෝ ඉන්නවා කණ්ඩායමක් ඉන්නවා මේවා වැඩ කරන්න ඒ අය තමන්ගේ උපාධිය අතහැරලා ඔබ විශ්වාස කරන්න සමහර තරුණයන්ගේ උපාධියට සරණ රැකියාවක් නෙමෙයි ඊයේ පෙරේද අපිට ආරංචිච්ච දෙයක් තමයි තම තිනා කන දෙයක් ඒක hina යන දෙයක් හැබැයි ඛේදවාචකයක් සෞන්දර්ය විශ්වවිද්‍යාල සිනමා වේදේ පිළිබඳව උපාධියක් ගත්ත කෙනෙක් දැන් ඉඩම් විකුණන තැනක වැඩ කරනවා. ඔය ඉඩම් කැපිලි කරලා විකුණන තැනක වැඩ කරනවා. ඉතින් එහෙවු සමාජයක තමයි තරුණයෝ මේ පරිත්‍යාගය කරන්නේ මේ කැපවීම කරන්නේ සා මේ දේශපාලනයට අර අපි මුලින් කිව්ව වචනෙම ආක්‍රමණය කරන්නේ.
මෑත කාලයේ තිබිච්ච දෙයක් තමයි ওই ජනතා වික්‍රමුන්ට ජාතික ජන බල වේගයට ආපු චෝදනාවක් තමයි මේකේ ඉන්නේ නාකිය අය මේකේ ඉන්නේ වැඩිමහල් අය මේකේ දැන් තරුණයෝ නැහැයි කියලා. දැන් ඕන්නම් ওই ඉරිදට වැඩක් පළක් එහෙම නැත්තම් මාතර දිහා ඉන්නවනම් නැත්තම් දැන් ඉතින් කඩවතින් මා කුඹුරෙන් එහෙම හයිවේ බස් එක නැගගනම් මහ ලොකු දුරක් නෙමෙයි පැයකින් කමාරකින් මාතරට යන්න පුළුවන්. එහෙම චෝදනා කරන වැඩිහිටියන්ට අපි ආරාධනා කරනවා යන්න මාතර ගිහිල්ලා බලන්න තරුණයෝ නෙමෙයි දින්නේ කියලා. මේ වැඩේ වැදගත්කම තියෙන්නේ දේශපාලනයෙන් කාලයක් පිටමන් කරලා හිටියා මේ රටේ ගැහැණුන්න කාන්තාවන්න ගැහැණුන්ව සීමා කරලා තිබුණේ රස්සාවකට යන්න ගිහිලා gedere එන්න gedere වැඩ කරන්න. රැකියාවකට යන්න නැත්තම් ගෙදර තියෙන කුස්සිය බාර අරගෙන වැඩ කරන්න දරුව හදන්න දරුව වදන්න ඔවුන් උස්මහත් කරන්න කියන කාරණේ වගකීම තමයි ගැහණීකට තිබුණේ. ඇයව දේශපාලනෙන් ඈත් කරලා තිබුණේ ලංකාවේ ගැහණුන් සම්බන්ධයෙන්. හැබැයි ඒ අභියෝගයේ ජාතික ජන බල වේගය බාරගත්තා. ඔවුන් ගැහණු අපි එක මීටර කියලා සමුලුවක් පටන් ගත්තා. මේ වගේම රැලි පටන් ගත්තා. මාතර පටන් ගන්නකොට බොහෝ දෙනා හිටුවේ ඒක අසාර්ථක වෙයි කියලා. කොහින්ද අප්පා ඔච්චර ගෑනු ගේන්නේ කියලා. අවසන් රැලිය තිබුණේ කොළඹ කොමගම උතුරන ගැහණුක ගක් ගැලුව හෝමගමට හිතා ගන්න බැරුණා කොළඹ කොහොමද මෙච්චර ගැහණු හිටියේ කියලා. ඔබ දන්නවා අපි කල්ලුත් කිව්වා ඒ දවස්සේ සමුර්ධි අයට එන්න කියලා බඩු බෙදනවා කියලා කිරි පැකට් දෙනවා කියලා හාල් දෙනවා කියලා ආණ්ඩුව සහ ආණ්ඩුවේ නොවන බව කියන ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ විදිහට ඉන්න ඒ අයත් එක්ක තියලා මේක නවත්තන්න දෙද හැබැයි බැරුණා. එතරම් ගැහණු ගඟක් හෝමගමටත් ගැලුවා. एक तम एत कथा अर पड़ी हास्यट कारण अक्ती लाकांत के लाकांत जनता देशपाल मंडल सबके अवगेम जाति के जन बल वेगे जाति के विधायक सबके के लाकांत के महानु वरदी ए रैली हिन्न कांता तीन मट हितेन मेतन इन पिरीमिट का पिरीमी अपी कमिटी के वेड पटंगा ए तरम कांतावन हिटिया एक तौंद दया गहनुन देशपालने अतुन अकिया देशपालन लोके हेल्लेन कारण ඊට වඩා අභියෝගයක් තරුණයන් යලිත් දේශපාලනේ කැඳවන එක. මොකද ඒක ඒක කලන් කල යුතුයම දෙයක්, විය යුතුයම දෙයක්. තරුණයෝ මේකෙන් පිටමන් කරන්න හොඳ නැහැ. මොකද පහුගිය කාලේ බොහෝ තරුණයන් හිටියේ දැන් ඇති වෙලා. අපේ දරුවෝ හැම හිටියේ මේ අපෝ දේශපාලනේ කරලා වැඩක් නැහැ, බොරු වැඩක්. මේක කළා මොනව කරගන්නද? මේ රට හදන්න බෑ. ඒ වගේ කලකිරුණු මානසිකත්වයක හිටියේ. ගැහණුත් හිටියේ එතන. කාන්තාවන් හිටියේ එතන මතක තියාගන්න. ඒ මානසිකත්වයෙන් හිටපු නිසාම තමයි බොහෝ තරුණයන් ඡන්ද පොළට යන එක වැළකුණා. चंदे दान ओणित नै के लिए इतरक ने मे मेरा हदन बे एन सा अम्मल का मेहन तीन दया विकुंडला पिटे दे अभी मेरा तरल यान की तंट मेरा पत्तुना एक व्य पत्तुना ने मे एक अहम बेंग अहिंसक विधिया पत्तुना ने मे एक सलसुम करपु क्रियावलिया एक कोई तरह दरुणुना दिखिए ना एक कोई तरह पारावल विधियाट मेक सलसुम करना है पिट खड़ा बेटुना दिखिए ना රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාටුණා තමන්ගේ රැස්වීමක් සමුලුවක් ඇතුළතට තරුණිය ක්ලබ්ව ප්‍රශ්නයක් අහගන්න රාජපක්ෂලාගේ සල්ලි වලට හොරා කාපු සල්ලි වලට මොකද කරන්නේ කියන එක. එතෙන්ටම වැටුණා. ඊළඟට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සිද්ධ වෙනවා දැන් අපි තරුණයි පොහොට්ටුව කියන්නේ තරුණ කණ්ඩායමක් කියලා තරුණයාතරට යන්න. සජිත් ප්‍රේමදාස මහත්මයාට සිද්ධ වෙලා තියෙනවා තරුණයන්ට ආමන්ත්‍රණය කරන්න. හැබැයි මතක තියාගන්න මේ දේශපාලන කණ්ඩායම් තුනම වෙන්වෙන් වශයෙන් හිටියට එකට ඉන්න කණ්ඩායම් තුනට සිද්ධ වුණේ මේ කියන කාරණේට प्रवेश कारण अत्थदा बल्ड ऐसा प्रयोजन कहना सिद्ध उणीम मे जाति जन बल वेगे एनपीपी यूथ संविधान समूल पी बंद अदहस मत बंद पोस्टर्स प्रचार दी अभी बलांगिन्न मतरिया मुखद तरुण रट मम नंगिता मेक अवज्ञावे महल निवास ये तरुण सक्रिय देश කරා වැටුණු කාන්තාරයක් වගේ. එහෙම නැත්නම් මොනව බලාපොරොත්තුවක් නැති මිනිස් සමාජයක් වගේ. ඒ නිසා තරුණයෝ මේකට මැදිහත් වෙනවා කියන්නේම තරුණයෝ මේ භූමිය ආක්‍රමණය කරනවා කියන්නේම අලුත් රුධිරය, අලුත් ජවය, අලුත් හැඟීම්, අලුත් પરම්පරාවක දැනුම මේක ඇතුළට එනවා කියන එක මේක ආක්‍රමණය කරනවා කියන එක. ඒකට අපි සුබ පතනවා. සහ අපි බලාගෙන ඉන්නවා මේ මාසේ 17 වෙනිදා තව දවස් දෙකයි තියෙන්නේ. අද සිකුරාදා, හෙට සෙන්සුරාදා, අනිදා ඉරිදා තරුණයෝ මාතර ගන්තර උද්‍යානය ආක්‍රමණය කරන හැටි. ඒක ආක්‍රමණය කියන වචනයමයි මම නම් පාවිච්චි කරන්නේ. බය වෙන්න දෙයක් නැහැ. තරුණයන්ට තමයි ලෝකෙ අයිති. ඒ නිසා තරුණ මේ දේශපාලන පොරපිටි ආක්‍රමණය කරන්න ඕනේ. නිකන් නෙමෙයි එක්කෙනෙක් දෙන්නේ තුන් දෙන්නේ නෙමෙයි දහස් ගානකින් දසදහස් ගානකින් ලක්ෂ ගානකින් තරුණ ඡන්ද තමන්ගේ මතය හරියට මේ මාතෘභූමිය වෙනුවෙන් මේ පෙර මේ හොර
වංචා දූෂණ ආක්‍රමකයට සහ පෞල් පාලන බලයක්ට එරෙහිව පාවිච්චි කළොත් විතරයි රට අලුත් තැනකට ගෙනියන්න පුළුවන් වෙන්නේ. රටින් එතර ඉන්න තරුණයන්ටත් මම ආරාධනා කරනවා පුළුවන් නම් මේ වැඩසටහන මේ රැලිය සජීවීව බලන්න. මම හිතන්නේ ඔවුන්ගේ Facebook පිටුවල ඔවුන්ගේ YouTube වල මේක යනවා සජීවීව කරුණාකරලා බලන්න ඇහුම්කන් දෙන්න තරුණයන්ට මේ මොකද්ද කියන්නේ තරුණයෝ මේ මොකක්ද කියන එක. අපිට දකින්න පුළුවන් ඒ තරුණයෝ සෙල්ෆි ගන්නවා දකින්න පුළුවන් ඒ මම දන්නේ නැහැ. ගැහණුන්ගෙන් බේරලා වේදිකාවට රැග්ග අනුර කුමාර දිසානායක මහත්මයාට තරුණයන්ගෙන් බේරලා වේදිකාවෙන් බහලා එන්න වෙන්නේ කොහොමද කියන එක අපි දන්නේ. ඒක බලන් ඉන්න වෙන්නේ 17 වෙනිදා කොහොමද? ඉතාමත් ආස්වාදයෙන් තමයි අපි මේ කතා කරන්නේ. කාට හරි ඔය හිතෙන්න පුළුවන් අනුරල මොනවද මේ අලුත් කොල්ලෝ ටිකක් එක්කලා අලුත් කොල්ලෝ කෙල්ලෝ ටිකක් එක්කලා අනුර කුමාර මොකද්ද මේ සැරේ නටන්න හදන ජෝගිය කියලා. බලන් ඉන්න 17 වෙනිදා දවස් දෙකයි ඉරිදා මේ ජෝගිය මොකක්ද කියලා ආසාවෙන් සහ බලාපොරොත්තුෙන් රට වෙනස් කරන පපුවේ බින්දු මාත්‍රයක හරි හැඟීමක් තියෙනවා නම් 17 වෙනිදා බහුලා 18 වෙනිදා සඳහා හම් වෙනකන් අපි ඔබට සුබ පතනවා.